රථවාහන වැරදි සම්බන්ධයෙන් ආණ්ඩුව පසුගියදා හඳුන්වා දුන් දඩමුදල්වලට විරෝධය පළ කරමින් පුද්ගලික බස්වතර රියදුරන් ඇතුළු සේවකයින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට දහවනෙන් ඉවත් වෙමින් මෙම වර්ජනය ආරම්භ කර තිබෙනවා. ඊයේ මධ්‍යම රාත්‍රියේ 12 සිට අපි ආරම්භ කරපු ලංකාවේ රියදුරු බලපත්‍රීමේ උද්‍යංගේ රියදුරු වර්ජනය, ඒ කියන්නේ පෞද්ගලික බස්සත මූලික කරගෙන සේවකයන් විසින් ආරම්භ කරපු මේ පෞද්ගලික බස්සත වර්ජනය ඊයේ රාත්‍රියේ ක්‍රියාත්මක වෙනවා. මේ වන විට අපිට යහපත් ප්‍රතිචාර ලැබිලා තියෙනවා. අපි හිතනවා අද දිනේදී බස් රථයක් ධාවනය කරනවා නම් ඒ රියදුර ඇත්තටම රුපියල් 25000ක දඩයක් ගෙවීමේ හැකියාව තියෙන කෙනෙක් වෙනවා. ඒ වගේම රුපියල් 25000ක දඩයක් ගෙවන්න පුළුවන් කෙනෙක් තමයි අද වාහනයක් අද ධාවනය කරන්නේ. මම හිතනවා පෙසු වාහනත් මේකට සම්බන්ධ වෙනවා කියලා අපි දැන් පැහැදිලි කරලා තියෙනවා. ඇත්තටම මේකේදී අපි මොන පාර්ශ්වයේ රාජ්‍ය දඩපත්‍ර හෝ අපි කියන මේ 25000 සාධාරණයි කියන පාර්ශ්වකින් කවුරු ජයග්‍රහණය කරයිද කියන එක අපිට තාක්ෂණික වශයෙන් කියන්න බෑ. අපිට දැඩි විශ්වාසයක් තියෙන සමස්ත ලංකාවේම නොඑක් ප්‍රදේශවලින් මේ වෙනකොට අපිට එලා තියෙන ඕන ධාවනයක් වෙලා තියෙනවා. කෙසේ වෙතත් අද උදෑසන කොළඹ සාමාන්‍ය පරිදි බස් ධාවනය වන ආකාරය දක්නට හැකි වුණා. මේ අතර දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් විසින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට දියත් කිරීමට නියමිතව තිබූ දුම්රිය වර්ජනය තාවකාලිකව අත්හිටුවනු ලැබුවා. ඒ වෘත්තීය සමිති නියෝජිතයින් අමාත්‍යවරයා සමග ඊයේ පස්වරුවේ සිදු කළ සාකච්ඡාවකින් අනතුරුවයි. මේ 2015 ඉඳලා ආපු ප්‍රශ්නයක් සෑහෙන දුරට ගිහිල්ලා තියෙනවා. ඒ සාකච්ඡාවේදී අපිට තේරුම් ගියා මේ යම් යම් අඩුපාඩු වෙලා තියෙනවා කියලා. මේක සඳහා අපි මුදල් අමාත්‍යවරයාත් එක්ක අපිට 18 වෙනිදා රැස්වීමක් ලබාගෙන තියෙනවා. එහිදී අපි බලාපොරොත්තු වෙන්නේ මේ තියෙන ප්‍රශ්න ටික විසඳලා දීලා ඒ අවශ්‍ය වැඩ කටයුතු කරන්න. සාමාන්‍යයෙන් මේ අපි මේ ගැන පොඩි අවධානයක් යොමු කරගෙන යනකොට අපිට පේනවා යම් යම් ප්‍රශ්න තියෙනවා කියලා. අපිට පුළුවන් වෙයි 18 වෙනිදා මේ සාකච්ඡාවෙන් පස්සේ අපි තීරණයක් අරගෙන හැම දිනටම සාධාරණයක් ඉෂ්ට කරන්න. ඒ තිරණත් එක්ක අපි එකඟ වෙලා මේ මාසේ 23 වෙනකොට ඊළඟ අමාත්‍ය මණ්ඩලයට මේ ගැටලුව යොමු කරලා පැහැදිලි තීරණයක් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් අපි අපේ වෘත්තීය ගමන් මාර්ගයේ తాවකාලිකව අත්හිටවන්න තීරණය කරා. අත වශයෙන්ම අපි මේ සම්බන්ධයෙන් තවදුරටත් බලධාරීන් අපි සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සිදු කරේ නැත්නම් අනිවාර්යයෙන්ම අඛණ්ඩ වෘත්තීය ගමන් මාර්ගයකට මේ මාසේ අවසානයේදී අපි අවතීර්ණ වෙනවා කියන එකත් පැහැදිලිව ප්‍රකාශ කරනවා.